විශේෂයෙන්ම අද දිනය අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපති වර්ණයේදී සහ මහමැති වර්ණයේදී එම දේශපාලන බලය අලුත් කඳවුරක් එනම් අපි වෙත එම දේශපාලන බලය ලැබුණා. ඒ ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් විශේෂ අවස්ථාවක්. ඒ ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අපේ රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එම ජනමරම් විසින් ලබා දී තිබෙනවා. ඒ ප්‍රමාණාත්මක අගයක්. නමුත් ඒ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මෙම ජනවරම තුළ තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් උතුරද දකුණද නැගෙනිරද බටිරද ආදී සියලු පළාත් සියලු ජන කණ්ඩායම් මෙම ජනවරමට දායක වී තිබෙනවා. මා හිතන දීර්ඝ කාලයක් අපේ රටේ දේශපාලන ව්‍යුහය දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණේ සමහර විට පළාත් ලෙස දේශපාලන කඳවුරු බල කඳවුරු ගොඩනැගිලා තිබුණා. සමහර අවස්ථාවල ජාතිකත්වයෙන් අනුව අදාන ආගම් අනුව දේශපාලන බල කඳවුරු ගොඩනැගිලා තිබුණා. එනිසා එවැනි දේශපාලන බල කඳවුරු වල අවසන් ප්‍රතිඵලය වන්නේ ජනතාව එකිනෙකා අතරින් දුරස් වීම, ජනතාව එකිනෙකා අතර සැකය අවිශ්වාසයේ වර්ධනය වීම. ජාතිවාදයේ යම් දේශපාලන කඳවුරක න්‍යායපත්‍රය බවට පත් වෙනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒකට එරෙහිව නැවත අනිත් පාර්ශ්වයෙන් ජාතිවාදය පෝෂණය වීම. ජාතිවාදයේ එක තැනක පවතින්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් අනිත් ජාතිවාදය පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් අපේ රටේ දේශපාලනෙත් සමාජෙත් අපි අත්විඳලා තිබෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම් සියලු පළාත්වල විසින ජනතාව අප කෙරෙහි විශ්වාසය තබලා අප වෙත බලය ලබා දී තිබෙනවා. ඒ විශ්වාසය තබූ ජනතාවට පළමු කොටම අපේ ගෞරවය අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතබුවත් වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තබලා තිබෙන ජන කණ්ඩායම් ඉන්නෝ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය. ප්‍රජාතන්ත්‍රවාදී යනු තනි පක්ෂයක් වටා තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශි කිරීම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ගති ලක්ෂණේ විවිධ මතවාද දරන දේශපාලන කඳවුරවල පැවැත්ම, විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරවල පැවැත්ම. එනිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ. අපි අපේක්ෂා කරන්නේ බහුපක්ෂ දේශපාලන ප්‍රතිපත්තියම ලෙස අපි පිළිගනු ලබනවා. එනිසා අපිට ඡන්දෙ නොදුන් විශාල ජනතාවක් ඒ වගේම ඉන්න බව අපි දන්නවා. අපේ ආණ්ඩුවේ වගකීම තමයි අපිට ඡන්දෙ දුන් ඡන්දෙ නොදුන් ඒ සෑම ජන කණ්ඩායමක් මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ වමනාවන්, ඒ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීම. එනිසා මහා සහ අපේ රජයේ ඒ ජනතාවන්ගේ උවමනාවන් ඉටු කිරීම සඳහා බැඳී සිටනවා, වග වෙනවා. ජනතාව සහ අපි අතර මැතිවරණයේදී බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම තමයි අප විසින් ඔවුන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අපේ අදහස් සරා අපේ අනාගතයේ කෙසේ විය යුතුද කියලා කරුණු ඉදිරිපත් කරන. ඒ කෙරෙහි විශ්වාසය තබන ජනතාව අපට ඡන්දය ලබා දෙනවා. දැන් ජනතාවගේ බැඳීමේ ඔවුන්ගේ පංගුව ඉටුකොට අමාරයි. ඔවුන් අපි වෙත බලය ලබා දී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටු කිරීම. එනිසා මාත් අපේ රජයත් ඒ ජනතාව අතර තියෙන බැඳීම කිසිසේත්ම උල්ලංඝනය වෙන්න ඉඩ නොදී මේ පාලනය පවත්වාගෙන යන්න බැඳී සිටිනවා. ඒ පිළිබඳව වග වෙනවා.
ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේදී මේ ගොඩනැගුණු අපි පළාත් හැටියට දුරින් හිටියට සංස්කෘතික වශයෙන් වෙනත් අනන්‍යතාවයන් තිබුණට භාෂාමය වශයෙන් අපි වෙනත් භාෂාවන් කතා කරාට ආගමික වශයෙන් අපි වෙනස් ආගම් මෙදෙව්වාට හැබැයි අපි එක අරමුණකට ගොඩනැගුණු බව එක අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු බව මේ මැතිවරණදී පෙන්වුම් කොට තිබෙනවා. එනිසා අපේ රටේ දීර්ඝ කාලයක් ජනතාවගේ ප්‍රාර්ථනාවක් බවට පත් වුණු ජාතික සමගිය ගොඩනැගීමේ ඉතාමත් ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණ වී තිබෙනවා. අපේ දේශපාලන විවිධ මතිමතාන්තර දරන්න පුළුවන්. හැබැයි මම ඔබට එකක් වගකීමෙන් කියනවා. යලි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම කවර පන්නේ හෝ ආගමික අන්තවාදයක් ඉසෝසවන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඇති තරමට ජාතිවාදී ගැටුම් වලින් පීඩාවටපත් වූ ජනතාවක්. මේ මහ පොළොව ඇති තරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. ගංගා පිරෙන්න කඳුළු ගලලා තිබෙනවා. එකිනෙක අතර සැකේ අවිශ්වාසයේ ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. අද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපේ වගකීම තමයි අපේ අනාගත දරු පරම්පරාවට එවැනි රාජ්‍යයක් නිර්මාණය නොකිරීමේ වගකීම අපි සතුව තිබෙනවා. දේශපාලන ක්‍රීම සඳහා අපිට අවශ්‍ය ඕනෑම සටන් පාඨ තියෙන්න පුළුවන්. වාර්තිකමේ සටන් පාඨ, ප්‍රජාතන්ත්‍රවාදීමේ සටන් පාඨ ඕනතරම් තියෙන්න පුළුවන්. හැබැයි කිසිවෙක් අපේ රටේ යලි දේශපාලන බලය අත්පත් කරගෙන වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සාධික කරනවා. ඒ වගේම මේ ජනවරමේ තවත් ප්‍රධාන අපේක්ෂාවක් තිබුණා. ඒ අපේක්ෂාව තමයි අපේ රටේ දීර්ඝ කාලයක් ගොඩනැගීමෙන් ආපු මේ අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ උවමනාව තිබුණා. මා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ 2000 වසරේදී. මා මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ක් අඛණ්ඩව නියෝජනය කොට තිබෙනවා. හැබැයි අවුරුදු 24 තුළ අපි ප්‍රායෝගිකව මගේ ඇස් වලින් මම දැකලා තිබෙනවා මේ පාර්ලිමේන්තුව පිරිහීමට භාජනය වූ ආකාරය. මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණු ආකාරය. ඒවා අපි ප්‍රායෝගික අත්විඳලා තිබෙනවා. මේ සභාගර්භයේ තුලත් සභාගර්භයෙන් පිට පොදු ජනතාව තුලත් මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ගෞරවය ක්‍රමානුකූලව කඩා වැටෙන හැටි, එය උත්තරීතර ගරුකල යුතු තැනක සිට ජනතාවට සතුරු, ජනතාව පළවැහැරිය යුතු, ජනතාවගේ ක්‍රෝධයට, වෛරයට, අවඥාවට පත් වුණු තත්ත්වයකට පත් වී තිබෙනවා. මම හිතන්නේ නැහැ එහෙම පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසුයි කියලා. එම පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ ජනතාවට නායකත්ව දීමට සුදුසු නැහැ. එම පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ ජනයාගේ, මහජනතාවගේ මූල්‍ය බලය හැසිරීමට සුදුසු නැහැ. එවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්නට සුදුසු නැහැ. නම් මොකද්ද කර යුතු වන්නේ? ජනතාවගේ මූල්‍ය බලයේ ප්‍රධාන හැරවුම තිබෙන ප්‍රධාන මෙහෙයුම තිබෙන පාර්ලිමේන්තුව. ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ ප්‍රධාන අයිතිය තිබෙන පාර්ලිමේන්තුව. තවදුරටත් ජනතාවගෙන් ඈත්තුණු, ජනතාවගෙන් විතැන්ුණු පාර්ලිමේන්තුව බවට පත්වීමට කිසිසේත් මෙඩිය යුතු නැහැ. එනිසා මේ ජනවරම තුල ප්‍රධාන වශයෙන් තිබෙන මේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න. මා හිතනවා මේ පාර්ලිමේන්තුව අද සමන්විත වෙන්නේ අලුත් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකින්. එනිසා යහපත් පුරුදු වේගයෙන් පුරුදු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් මේක. මා හිතනවා අපේ වර්තමාන කතානායකතුමත්, විශේෂම කාර්ය මණ්ඩලයත්, තේරීපත් වී තිබෙන ඔබතුමාලත් සියලු දෙනා යලි මේ පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සහාය ලබා දීවි කියලා. එසේ සහාය ලබා දුන්නේ නොදින්නේ නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාවට සැඟවුණු ගුහාවක් නොවේ. මේ පාර්ලිමේන්තුව ඇති තරමටම නූතනී තාක්ෂණ මාධ්‍යයේ ඇති වී තිබෙන දියුණු අනුව දිනපතා සිදුවෙන හැම සිදුවීමක්ම මහජනයාට විවෘතයි. තවදුරටත් මහජනයාට හොරෙන්, මහජනයාට සැඟවුණු මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්වන්නේ නැහැ. අපි තව තවත් උත්සාහ කරමින් තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව මහජනයාට විවෘත මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. අපි හැමදෙනාම මහජනයාගේ නියෝජිතයෝ නම් අපි නිරන්තරයෙන් අපි කතා කරනදී, අපි හැසිරෙන විදිය, අපි අදහස් දැක්වීමේ සියල්ල මහජනයා ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙනවායි කියන ස්ථාවරයක අපි සිටිය යුතුයි. අපි කවරෝ කෙනෙක් කල්පනා කරනවා නම්
අපිට බලය ලබා දුන්නාට පසු ඒ අවසානය කියලා ඒ අවසානය නොවේ. ඔවුන්ට ඊළඟ බලහුවමාරුවක් තෙක් ඊළඟ ජනවරමක් උරගා බලන තෙක් අපි පරීක්ෂා කිරීමේ බලය මා ජනතාවට තිබෙනවා. එනිසා මා හිතනවා මේ පාර්ලිමේන්තුව ඉදිරි වසර කීපය ඇතුළත මහජනයාගේ පරීක්ෂාවෙන් සමත් වෙන පාර්ලිමේන්තුව බවට පත්වේ හැකි කියලා ඒ සඳහා ගරු කතානායකතුමාගේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මා බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂයෙන් මේ ජනවරම තුළ අපි දන්නවා ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණ්ඩුවක් වෙත ඡන්දෙ දීපු මැතිවරණයක් මේක. අපේ රටේ රාජ්‍ය සේවයේ කෙරෙහි පොදු ජනතාවගේ තිබෙන යහපත් චිත්‍රයක් නොවේ. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවයේ කෙරෙහි යම් අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිරත වෙන අය දිහා බැලුවත් ඒගොල්ලන්ට තමන්ගේ රාජකාරිය පිළිබඳව තමන්ගේ රාජකාරිම ජීවිතය පිළිබඳව තෘප්තියක් නැහැ. එනිසා අපි හැමෝම ඉතිරි වී තිබෙන්නේ ජනතාව සතුටටපත් නොවන රාජ්‍ය සේවයක් සහ සේවයේ යෙදෙන අය තෘප්තිමත් නොවන රාජ්‍ය සේවයක් අපි සතුව තිබෙනවා. එනිසා අපේ පූර්ණ වගකීම තමයි තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශ්වයටම ජනතාවට සහ එහි වැඩ කරන අයට. එනිසා මේ ජනවරමින් ඔවුන් පෙන්නුම් කරපි තිබෙන්නේ මේ යහපත් රාජ්‍ය සේවයක් සඳහා අපි විසින් ඉදිරිපත් කළ ද යෝජනා අපි විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වලට ඔවුන්ගේ තියෙන පක්ෂපාතිත්වය. අපිට ශක්තිමත් යහපත් රාජ්‍ය සේවකකින් තොරව අපි ඉදිරියට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදී දේශපාලන නායකත්වයේ මඟ පෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය වැදගත්. දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණයේ බලාපොරොත්තු අපේක්ෂාවන් ඉලක්කයන් තිබුණත් ඒ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉලක්කයන් සඳහා මෙහෙවිය හැකිවන්නේ ඊට සරිලන අනුගත වෙන රාජ්‍ය සේවයක් නිර්මාණය කරගන්න සමත් වුණොත් විතරයි. එනිසා අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මහජනයාගේ හිතසුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතන රාජ්‍ය සේවකයන් තුලින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස. සෑම පුරවැසියෙක්ම තමන් අදාන ආගම තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතියන් අනුව හුදකලා වීමට ලක් විය යුතුනේ. තමන් අදාන ආගම තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇති විය යුතුනේ. තමන්ගේ සංස්කෘතිය තමන්ට අතිරේක පීඩාවක් දෙනවායි කියලා ඇති විය යුතුනේ. තමන් නියෝජනය කරන දේශපාලනේ තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇති විය යුතුනේ. දේශපාලනික වෙනස්කම් වෙන්න පුළුවන්. මා කලින් කිව්ව වගේම එක් එක් ජන කණ්ඩායමකට තම තමන්ගේ වූ අනන්‍යතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි නිදහස කියන එක අපි හැම දෙනාට පොදු දෙයක්. ඒ නිසා හැම දෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ වගකීම. ඒ වගකීම අපි ඉටු කරන බව ඔබට අපි සාතික කරමු. ඒ වගකීමේදී ප්‍රධාන පංගුවක් තමයි යළි අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීති විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරලමන නීති තුලින් පමණක් නොවේ. මේ පාර්ලිමේන්තුව විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා දීර්ඝ විවාද හරහා ඉතාමත් ප්‍රගතිශීලී ශක්තිමත් නීති අපි සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්මත කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදී වී තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවායි කියන හැඟීමක් ඇති වී තිබෙනවා. නමුත් පසුගිය කාලේ පුරා අපේ රටේ සිදු වී තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අසාධාරණයක් සිදු වුනහම නීති ඉදිරියට ගොස් සාධාරණ ඉටු කරගත හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදු වුනහම ඒ අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැති හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ පොදු ජනතාව තුළ නීතියේ සහ විධානයේ ආධිපත්‍ය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍ය ගොඩනැගීමට අපි කිසිත්ම හැකියාවක් ලැබීවි කියලා විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍ය ගොඩනගනවා නම් ඒ ප්‍රධාන පදනම බවට නීති විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යයක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නීතියට යටත් කිසිදු දේශපාලකෙක් හෝ අධිකාරි බලයක් තියෙන කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ.
හැම දෙනාම නීතියට යටත්ව සිටිය යුතු. ඒ වගේම නීතිය පිළිබඳව ජනතාවගේ බිඳ වැටුණු විශ්වාසය නැවත තහවුරු කළ යුතු. මෙතෙන්ද කිසිසේත්ම අපිට කිසියෙකුන් පලිගැනීමේ කිසියෙකුන හඹා ගොස් දඩයන් කිරීමේ වමනාවක් අපිට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න අයිතිය තහවුරු කරනවා වගේම හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තියෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලි තලාවෙන් යටපත් වෙලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳ ජනතාවගේ තියෙන විශ්වාසය බිඳවැටීම. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යළි විමර්ශනයකට වින්දිතයන්ට සාධාරණත්වයක් අපරාධකරුවන්ට දඬුවමක් ලබා දිය යුතුයි. එනිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදු වී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපාලන සටන් පාට බවට පත් කරගත්තා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යයක් ඒ පිළිබඳ සාධාරණ ඉටු කරගන්න අසමත් වී තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා, ආන්දෝලනයේ තුඩු දී තියෙන අපරාධයන් එහි වග උත්තරකරුවන් ඉදිරියව කරන බවටත්, ඔවුන් නීති හමුවට ගෙනියන බවටත්, වින්දිතයන්ට සාධාරණ ඉටු කරන බවටත් අපි ඔබට සාධිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුලවත් අපි ස්ථාපිත කරන්න අසමත් වන්නේ නම් යලි එවැනි රාජ්‍ය පිළිමද අපි සිහින දැකීමෙන්වත් පළක් නැහැ. මතක තබා ගන්න. මේ ජනවරමේ වුමනාව තිබෙනු, ඒ හඬහැරේ තිබෙනු, ඒ අඳෝනාව තිබෙනු. මේ ජනවරම තුල තමන්ගේ ඥාතීන් මිය යාමේ ඉතුරු ඥාතීන්ගේ ප්‍රකාශන මෙම ජනවරම තුල තිබෙනු. ඝාතන ලක්වුවන්ගේ මිතුරුන්ගේ අඳෝනාව මේ ජනවරම තුල තිබෙනු. ඒ අපි යුක්තිය ඉටු කරන්නේ නැත්නම් කවුද ඉටු කරන්නේ? කාටද ඒක බාර දෙන්නේ? නෑ. එනිසා යුක්තිය සාධාරණයේ පිළිබඳව මේ රටේ සිහින මැරෙනවා අපි මේ දී ඉටු කරන්නේ නැත්නම්. සිහිනකින්වත් ආපෝ අපේ රටේ යුක්තිය සාධාරණත්වය පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් ඇතිවේවි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා යුක්තිය සාධාරණත්වය මේ රටේ යළි ස්ථාපිත කර යුතුයි. ඒ අපරාධයන් පිළිබඳවත්, ඒ වගේම තුඩු දී තිබෙන වංචා දූෂණ පිළිබඳවත් අපි නීති ඉටුකට නීතියේ විධානයේ ආධිපත්‍යයත් නීතිය පිළිබඳ ජනතාවගේ තියෙන විශ්වාසයත් යළිතාවුරු කරන්න කටයුතු කරන එකල යුතුයි. ඒ අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා මේ ආණ්ඩුව අපිට ලැබෙනකොට අපි විපක්ෂයේ දේශපාලනයෙන් තිබින් තිබුණා. අපේ ආර්ථිකයේ තිබෙන ගැඹුරේ ප්‍රමාණය අපි දැනගෙන හිටියා. අපේ ආර්ථික විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක හිර වී තිබෙන ආර්ථිකය, ඉතාමත් සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපි හැමෝම තිබෙන්නේ. මේ ආර්ථිකයේ විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථිකයේ විශාල හැරම් ඔරොත්තු දෙන්නේ නැහැ. එනිසා බලයගත් විකස අපේ අපේක්ෂාව බවට පත් වුණේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික කෙරෙහි ඊට අදාළ කණ්ඩායම් වල විශ්වාසය තහවුරු කිරීම. අපි කුඩහව අත්තර දීම මහත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අරබුදයේ ප්‍රමාණය මත කුඩහව කම්පනයක් මේ ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු දෙන්නේ නැහැ. එනිසා මේ ආර්ථිකතා සියුම් බිඳවැටෙන්න ඉඩ නොදී හැම තීරණයක්ම හැම අවස්ථාවකදීම සෑම පැති ගණනාවකින්ම කල්පනා කරලා ගත යුතු අවස්ථාවකට අපි එළඹී තිබෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට උරුම කරලා දීලා නැහැ. අත්වරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට උරුම කර දී නැහැ. එනිසා මේ ආර්ථිකයේ මෙහෙවීමේදී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කරලා බලලා සංවාදයට ලක් කරලා අපි තීන්දුව ගත යුතුයි. ඒ අනුව අපේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කර වහාම අපි ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළා තිබුණා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණලද රාජ්‍යයක් තමයි අපිට ලැබෙන්නේ. එනිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් තිබෙන රාජ්‍යයක එකඟතාවය බිඳවට්ටෝ අපිට ඉදිරියට ගමනක් නැති බව අපි තේරුම් අරගත්තා. ඒ අනුව අපි ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ජාත්‍යන්තර
ජාත්‍යන්ත්‍ර මුල්‍ය අරමුදලත් එක්ක එකඟ වී තිබෙන පරාමිතින්ට අනුරූප වන පරිදි අපි මේ ආර්ථික අසුරණ සූදානම් බව. ඒ අනුව දැනට අපි ක්‍රියාමාර්ග කීපයක් නිරත වෙමින් තිබෙනවා. අපි කවුරුත් දන්නවා ඒ තුන්වෙනි සමාලෝචනයේ ප්‍රමාද වී තිබෙනවා. තුන්වෙනි සමාලෝචනය අපි ආරම්භ කළ යුතු තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණ සහ මහමැතිවරණ හේතු කොටගෙන තුන්වෙනි සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපිට කාලයක් ගත වුණා. මහමැතිවරණ අවසන් වූවහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වෙනිදා ලංකාවට ආවා. අපි ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් තිබෙනවා. අපි තර මේ සතිය ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ගිවිසුමක් අපිට මේ 23 වෙනිදා සංකරගත හැකි වීවි කියලා සිකුරාදට. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ වැඩසටහන ඇතුළේ ණය ප්‍රතිවගත කර ගැනීම ගැටගැසී තිබුණා. අපි බලය ගන්න විටත් දීපාර්ශ්වීය ණය ප්‍රතිවගත කර ගැනීම එකඟතාවයකට පැමිණලා තිබුණා. ඒ වගේම වාණිජ වෙළඳ පොලේ ජාත්‍යන්තර සහරි බැඳුම් කර ණය පිළිබඳව සාකච්ඡා පටන් අරගෙන තිබුණා. ඒ සාකච්ඡා ඒ වෙලාවට මතකයි මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරා. ජනාධිපතිතුමාගේ දින දෙකකට පෙර අවසන් වුණු බව. එනිසා අපිට යලි ණය ප්‍රතිවගත කර ගැනීම පිළිබඳ සාකච්ඡාවකට ඉඩ කඩක් විවෘත වෙලා තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් සාකච්ඡාවට බඳුන් වෙලා තිබුණා. නැවත දීර්ඝ කාලයක් එම ප්‍රතිවගත කර ගැනීමේ වැඩසටහන සාකච්ඡා ආරම්භ කරොත් එවැනි දීර්ඝ කාලයක් අපි ණය ප්‍රතිවගත කර ගැනීමේ වැඩසටහන අවසන් කිරීමකින් තොරව අපිට ආර්ථික ඉදිරියට ගෙනෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා අවුරුදු දෙකකට වඩා ආසන්න කාලයක් ණය ප්‍රතිවගත කර ගැනීම සඳහා කළද සාකච්ඡාවල අවසන් අදියරේ තමයි අපි බලය ගන්නා විට තිබුණේ. ඒ ප්‍රතිවගත කර ගැනීම යෝජනා හොඳද නරකද වාසිද අවාසිද කියන එකෙන් දැන් විවාද කිරීමෙන් පළක් නැහැ. ඒක තමයි අප හමුවේ තිබෙන යථාර්ථය. ඒ අනුව දීපාර්ශ්වීය ණය පිළිබඳ පොදු එකඟතාවයට ඇවිල්ලා තිබෙනවා. අපි ඉක්මනින්ම එක් එක් රටවල් එක්ක වෙන වෙනම ඒ අනුව ගිවිසුම් වලට ලැබීමට සූදානම් වෙලා තිබෙනවා. අනිත් පැයෙන් ගත්තොත් ජාත්‍යන්තරයේ බැඳුම් කර වාණිජ වෙළඳ පොලෙන් අරන් ණය පිළිබඳව දැන් මූලික ගිවිසුමකට අපි එළඹී තිබෙනවා. අපි හිතනවා දෙසැම්බර් මාසයේ අග විතර වෙනකොට ඒ කාර්යය අපිට අවසන් කරගන්න පුළුවන් වේවි කියලා. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි ගැටගැසී තිබෙන ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහන අපිට සාර්ථකව මේ වසර අවසන් වීමට පෙර අපිට අවසන් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම තුන්වෙනි සමාලෝචනය කාර්ය මණ්ඩලයේ එකඟතාවය මේ සතිය අපිට ලබා ගන්න පුළුවන් වේවි. ඒ අපේ ආර්ථිකය යම් ප්‍රමාණයක් විශ්වාසනීය ලෙස ගොඩනැගීම සඳහා පිටුවහලක් වේ. හැබැයි අපි ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකයේ මූල දී තිබෙන සියලුතම ගැඹුරුතම අර්බුදයන්ට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වේවි. හැබැයි අපේ ආර්ථිකයේ දේහයේ ඇති වී තිබෙන අර්බුදය විශාල ආර්ථික දේහයේ කඩාවැටීමක් ඇති වී තිබෙනවා. එනිසා මේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන කඩාවැටීම පියමං කර ගැනීම සඳහා නව ආර්ථික උපාය මාර්ගයට අපි අවතීර්ණ විය යුතුයි. ඒ නව ආර්ථික උපාය මාර්ගය අපි ප්‍රධාන ලක්ෂණ තුනකින් සමන්විත වෙනවා. පළමු කොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් සහ ප්‍රසාරණයක්. අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කරගත යුතුයි. ඒ වගේම ප්‍රසාරණය කරගත යුතුයි. බොහෝ විට අපේ රටේ ආර්ථිකයේ වර්ධනයන් විශාල ප්‍රමාණයක් අපිට ගෙන දෙන්නේ බස්නාහිර පළාත. එනිසා ආර්ථිකයේ ප්‍රසාරණය විය යුතුයි අනිත් පළාත් දක්වා. එනිසා අපේ ආර්ථිකයේ ප්‍රධාන සැලැස්ම තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් සහ වේගවත් ප්‍රසාරණයක්. අනතුරුව ආර්ථික ඊළඟ ලක්ෂණය තමයි ආර්ථික ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ද ආර්ථිකින් අපිට පළක් නැහැ. ජනතාව මිනිස් දූවිලි බවට පත් කරන ද ආර්ථිකින් අපිට පළක් නැහැ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයකදීම ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් වෙන්නේ නැතුව ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා අපේ ප්‍රධාන ප්‍රයත්න බවට පත් වෙන්නේ අපි අදන ආර්ථික උපාය මාර්ගයේ ආර්ථික ගමන් මගේ අපි කොහොමද ජනතාව ඒ පංගුකරුවන් බවට පත් කරගන්නේ. ඒ අපේ ආර්ථික උපාය මාර්ගයේ දෙවෙනි ලක්ෂණය. අපේ ආර්ථික උපාය මාර්ගයේ තුන්වෙනි ලක්ෂණය තමයි අපි මොනතරම් රටේ ජාතික ධනය නිෂ්පාදනය කරත්
ඒ ජාතික ධනය අතුලොස්සක් අතේ සංකේන්ද්‍රණය වෙනවනම් ඒ රාජ්‍යයෝ ඒ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරන්නේ නෑ. එනිසා ආර්ථිකය සියලු ජනය එකතු වී ආර්ථිකය මහා ජාතික ධනයක් නිෂ්පාදනය කරන රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය නිෂ්පාදනය කිරීමෙන් උපයෝගී කරගන්න. අපි සියලු දෙනා එකතු වී මහා ජාතික ධනයක් එකතු කරගෙන ඒ ධනය අතලොස්සක් අතේ සංකේන්ද්‍රණය වෙනවනම් ඒ කිසිසේත්ම ආර්ථික ගමන ස්ථාවර කරන්නෙත් නෑ, සමාජ ස්ථාවර කරන්නෙත් නෑ. එනිසා අපේ ප්‍රතිපත්තිය තමයි ආර්ථිකය සාධාරණව, ආර්ථික ප්‍රතිලාභ සාධාරණව ජනතාව වෙත ගලා යා යුතුයි. කීප දෙනෙක් අතේ සංකේන්ද්‍රණය වීම විශාල අර්බුද ගණනාවක් නිර්මාණය කිරීමේ ඉතිහාසයක් අපි දැක තිබෙනවා. එනිසා අපි ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතරට සාධාරණ පංගුවක් ගලා යා යුතු කෙනේ ස්ථාවරයේ සිට අපි ආර්ථිකය හසුරුවනවා. ඒ වගේම වෙළඳපොළ අපි හැසිරීම පිළිබඳ අපිට ප්‍රතිපත්තියක් තිබෙනවා. අපි දන්නවා අපේ රට කියන විශාල වෙළඳපොළක් තියෙන රටක් නෙවෙයි. මේ වෙළඳපොළ තුල ඒකාධිකාරී නිර්මාණ විය හැකි. අපි ගත්තොත් සහල් වෙළඳපොළ ගත්තොත් දෛනික අපේ සහල් පරිභෝජන මෙට්‍රික් ටොන් 6500. ආසන්න වශයෙන් ගත්තොත් අපි වසරකට අවශ්‍ය වෙන මෙට්‍රික් ටොන් 123ක් වගේ එකක්. ඒක ලෝකයේ අනෙක් රටවල් හා සංසන්දනය කරලා බලනකොට කුඩා වෙළඳපොළක හැඩරුව පෙන්වුම් කරනවා. කුඩා වෙළඳපොළක තියෙන අනතුර තමයි ඒ වෙළඳපොළ ඇතුලේ ඒකාධිකාරී නිර්මාණ වෙන්න පුළුවන්. එනිසා ආර්ථිකයේ තියෙන දත්ත මත, ආර්ථිකයේ තියෙන චලනයක් මත නෙවෙයි වෙළඳපොළ හැසිරෙන්නේ. අපි අත්විඳින්න තිබෙනවා. ආර්ථිකයේ තියෙන සාධක මතම ද අපේ රටේ වෙළඳපොළ හැසිරෙන්නේ නැහැ. අද අපේ රටේ වෙළඳපොළ හැසිරෙන්නේ ඒකාධිකාරීන් මත. ඔවුන්ට පුළුවන් භාණ්ඩ මිල උච්චාවචනය කරන්න, ඔවුන්ට පුළුවන් භාණ්ඩ මිල තීන්දු කරන්න, ඔවුන්ට පුළුවන් වීලස ගත්තොත් අපි වී මිල දී ගැනීමේ මිල ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. හාල් විකුණන මිලත් ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කිසිවක් තීරණ වෙන්නේ වෙළඳපොළ සාධක මත නෙවෙයි, ඔවුන් වෙළඳපොළේ අත්පත් කරගෙන යන අධිකාරී බලය මත. ඒ නිසා වෙළඳපොළ ඒකාධිකාරීත්වයක් නිර්මාණය කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට විශාල වැය බරක් දරන්න සිදු වී තිබෙනවා, විශාල දුෂ්කරතාවයක් දරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා අපි යලි අපේ රටේ වෙළඳපොළේ හැසිරීම ප්‍රතිස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ අරමුණ රාජ්‍යකට අපේ අරමුණ තමයි පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අඛණ්ඩවත් ගුණාත්මකවත් සාධාරණ මිලකට ලබා දීම. ඒක තමයි රජයේ බැඳීම. ඒක තමයි මහජනයා කෙරෙහි රජයේ සතු තියෙන වගකීම. භාණ්ඩ හා සේවා අඛණ්ඩවත් ගුණාත්මකවත් සාධාරණ මිලකට පුරවැසිය මෙත ලබා දෙන්නේ. ඒ වගකීමේ රජය අත්තරින්න බෑ. ඒ වගකීමේ රජයට මිදින්න බෑ. හැබැයි ඒ වගකීම ඉටු කිරීම සඳහා අපි යාන්ත්‍රණ කීපයක් ගැන කල්පනා කරලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තරඟයේ විසින් අඛණ්ඩතාවය හදන්න පුළුවන්, ගුණාත්මකභාවය හදන්න පුළුවන්, මිල තීරණය කරන්න පුළුවන්. එනිසා අපි සමහර ශේස්ත්‍ර තරඟකාරීත්වයේ හරහා යටකී අරමුණු ඉටු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වෙළඳපොළේ ඇතිවෙන නිදහස් තරඟයේ විසින් යටකී අරමුණු ඇති කරගන්න පුළුවන්. හැබැයි සමහර ශේස්ත්‍ර තිබෙනවා ඒ වෙළඳපොළේ නිදහස් තරඟේම නොවේ, වෙළඳපොළට යම් නියාමන අධිකාරීන් විසින් නියාමනය කිරීම හරහා වෙළඳපොළ හැසිරුවේ හැකි. දැනටමත් ඒ සඳහා වූ නියාමන ආයතන අපි ගොඩනගා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරීන් සඳහා නීති සම්පාදනය කොට තිබෙනවා. හැබැයි වෙළඳපොළේ ඇති වී තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා ඒ නියාමන අධිකාරී ප්‍රමාණවත් වී තිබෙනවාද, ඒ නියාමන නීති ප්‍රමාණවත් වී තිබෙනවාද කියලා අපි නැවත සමාලෝචනය කර යුතුයි. එඳ වෙළඳපොළ පාර්ලිමේන්තුවෙන් සම්මත කොට නීති සහ ගොඩනගන අධිකාරීන් හරහා නියාමනය හරහා සමහර ශේත්‍ර අපිට මේ විය යුතුයි. තව ශේත්‍ර තිබෙනවා අපිට. ඒ ශේත්‍ර ආර්ථික ඉතාමත් වැදගත් සංවේදී ශේත්‍රය. ඒ ශේත්‍ර කුදු වෙළඳපොළේ තරඟකාරීත්වය මත නෙවෙයි, රාජ්‍ය ඒ වෙළඳපොළේ පංගුවක් නියෝජනය කිරීම හරහා වෙළඳපොළ හැසිරිය යුතුයි. ඒදී අපි විශේෂම කල්පනා කරනවා බලශක්ති වෙළඳපොළ. බලශක්ති වෙළඳපොළ නිදහස් තරඟයේ විසීම තීරණ විය යුතු නැහැ. බලශක්ති වෙළඳපොළ හැසිරවීමේදී රාජ්‍ය පංගුවක් බලශක්ති වෙළඳපොළේ නියෝජනය විය යුතුයි. එය ආර්ථික ඉතාමත් සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළඳපොළ ඇති වෙන කුඩා උච්චාවචනය ආර්ථිකයට මාරාන්තික ලෙඩගෙන තිනවා. ඒ නිසා එවැනි ශේස්ත්‍රවල යම් රාජ්‍ය පංගුවක් වෙළඳපොළේ නියෝජනය විය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ. මූල්‍ය වෙළඳපොළ නිදහසේම හැසිරෙන පටන් ගත්තොත් ඒ කුමන තත්ත්වයකටපත් වේද? මහ බැංකුව ඒ නියාමන අධිකාරියකට කටයුතු කරනවා. හැබැයි ඒ වගේම අපි හිතනවා මූල්‍ය වෙළඳපොළේ රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි. ඒ නිසා වෙළඳපොළේ
අත්‍යවශ්‍ය ස්ථාන කීපයක් අපි කල්පනා කරනවා. රාජ්‍ය පංගුව කරා නියම් හැසිරී වීතුයි රාජ්‍ය ආම් එකක් හැටියට කටයුතු කළ යුතු ස්ථාවරයක් අපි ඉන්නවා වෙළඳපොළ තහවුරු කිරීමේ. හතර වෙනුව වෙළඳපොළ විසිරීලා තිබෙන වෙළඳපොළක් වෙනුවට අපිට පුළුවන්කම තිබෙනවා වෙළඳපොළ සංවිධානාත්මක කරන්න. එනිසා අපි දන්නවා අපේ රටේ ලෝකයේ වෙළඳපොළ හැසිරීම විශාල දායකත්වයක් සමූපකාර ජාලය සංවිධානය කරනවා. ඒ නිසා යලි සමූපකාර ජාලය ශක්තිමත් ලෙස සංවිධානය කරලා වෙළඳපොළේ තරංගකරුවෙක් හැටියට, ඉතාමත් ශක්තිමත් තරංගකරුවෙක් හැටියට අපි වෙළඳපොළට අවතීන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයත් වෙළඳපොළත් හැසිරීමේ ප්‍රතිපත්ති ඍජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න හැබැයි මේ පදනම පිහිට. මේක තමයි අපි පදනම. ඒ මත පදනම් අපි භාණ්ඩ නිෂ්පාදනය වර්ධනය කරගනිමින් භාණ්ඩ සේවා නිෂ්පාදනය වර්ධනය කරගනිමින් සඳහා කෙටි කාලන අත්පත් කරගත් ස්ථාන කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. කෙටි කාලන අපිට විශාල වේගවත් පිම්මක් ලබා ගත හැකි සංචාර කර්මාන්තය. අපි සංචාර කර්මාන්තය සලසම සකස් කර තිබෙනවා. මිලියන 4ක සංචාරකයන් කැඳවා ගැනීමටත් 12 බිලියන 8ක ආර්ථිකයක් සංචාර කර්මාන්තය හරහා අවුරුදු 3-4ක් වැනි කාලයක් ඇතුළත මේ රට තුළ දිනා ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා. අපේ රටේ වැඩිම සංචාරකයන් ආවේ 2018 වසරේ මිලියන 2.3ක වගේ සංචාරකයන් ආවා. ඩොලර් බිලියන 4.3ක වගේ ආර්ථිකයක් අපිට එයින් හිමි වී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන 4ක සංචාරකයන් කැඳවා ගැනීම සහ ඩොලර් මිලියන 8ක ආර්ථිකයක් උත්පාදනය කර ගැනීම. ඒ අපිට වේගයෙන් පිම්මක් ගන්න පුළුවන් තැනක් කියලා අපි කල්පනා කරනවා. ඊළඟ විශේෂම IT ශේත්‍රය. අපි කවුරුත් දන්නෝ ලෝකයේ වේගයෙන් අලුත් වෙළඳපොළවල IT ශේත්‍රය මත ගොඩනැගෙමින් තිබෙනවා. එනිසා IT නිපුණතාවයේ සහිත ඒ සාක්ෂරතාවයේ සහිත වෘත්තීය වේදීන් අපිට අවශ්‍යයි. අද අපේ රටේ IT ශේත්‍රය දාලා වෘත්තීය වේදීන් ඉන්න 85,000යි. අපි අවුරුදු 5ක් ඇතුළත IT ශේත්‍රය අදාළ වෘත්තීය වේදීන් ලක්ෂ 2 දක්වා වර්ධනය කරන්න අපි අපේක්ෂා කරනවා. දැනට IT ශේත්‍රයේ අපේ අපනයන ආදායම තියෙන ඩොලර් බිලියන 1.2ක වගේ කුඩා අපනයන ආදායමක් තිබෙන්නේ. IT ශේත්‍රයේ අපනයන ආදායම අපි ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් ඉලක්ක කොටගෙන IT ශේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීමට අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අපේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම භාෂාව ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ ශේත්‍රයේ අපේ රටේ ආර්ථික විශාල පිම්මක් ලබා ගත හැකි තැනක් හැටියට අපි කල්පනා කරනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ පිහිටීමත් එක්ක විලඳහා නාවික මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ඉතාමත් හොඳ විභවතාවයක් අපිට තිබෙනවා. අදත් කොළඹ වරාය ලෝකේ වරායවල අතර ප්‍රමුඛ ස්ථානයේ උසුලනවා. හැබැයි අපි කාර්යක්ෂමතාව කැඳවලා තිබෙනවා. වේගවත් කළමනාකරණයක් අපි ගෙනවලා තිබෙනවා. අපේ වරායේ භාණ්ඩ සේවා සැපයීම ලබා ගන්න කණ්ඩායම් වරායේ ක්‍රියාකාරී තිබලන් සෑහීමකට පත් වෙනවද? නැය කාර්යක්ෂමතාවයට පත් වී තිබෙනවා. ඒ නිසා අපේ රට ලෝක ඉතාමත් ප්‍රබල විලඳහා නාවික මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අපිට ස්වභාවයෙන්ම ලැබී තිබෙන පිහිටීමේ දායාදය තිබෙනවා. මේ පිහිටීමේ දායාදය අපි සම්පූර්ණ කර යුතුයි. ප්‍රබල විලඳහා නාවික මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් අපි සකස් කර තිබෙනවා. ඒ අපිට වේගයෙන් ආර්ථික පිම්මක් ලබා ගත හැකි තැනක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කුෂ්කර්මාන්තේ අපි දන්නෝ අපිට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් යෝග්‍ය පරිසරයක් තිබෙනවා. ඒ මහ පොළොවත් එක්ක හැප්පෙන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. හැබැයි අවසන් ප්‍රතිඵලයේ බවට පත් වී තිබෙන්නේ ණය ගැති භාවයට පත් වුණු ගොවි ජනතාවක්. තමන්ගේ කනකර බව බැංකුවට උකස් යන තිබුණු ගොවි ජනතාවක්. වතුර මෝටරේ උකස් කියලා වගා කරන්න සිද්ධ වෙන ගොවි ජනතාවක්. අපි දීර්ඝ ලෙස කුෂ්කර්මාන්ත වෙනුන් ආයෝජනය කළා තිබෙනවා. පෞගේ දශක ගණනාවක් තිස්සේ අපි බැලුවොත් අපි වාරි කර්මාන්ත ශේත්‍රයේ විශාල ආයෝජනයක් ඇති කොට තිබෙනවා. වර්තමානයේත් මා දන්නවා වාරි ශේත්‍රයේ වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජනයක් අපි සිදු කරමින් තිබෙනවා. කුෂ්කර්මාන්තයේ පරිශ්‍රණය සඳහා අපි විශාල ව්‍යාපාරයක් දරලා තිබෙනවා. හැබැයි අවසන් ප්‍රතිඵලයේ බවට පත් වී තිබෙන්නේ කුමක්ද? ගොවියා ණයබරිත ගොවියෙක් බවට පත් වී තිබෙනවා. ණයබරිත භාවය ඔවුන් සමාජයේ කොන්නූ පුරවැසියෙක් බවට පත් කරනවා. සෞඛ්‍ය අනාරක්ෂිතාවය ඇති කරලා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය බිඳවට්ටුවා තිබෙනවා. පාසුකම සහිත නිවාසයක් නැති තත්ත්වයට පත් කර තිබෙනවා. කුසී ජීවිතයත් එක්ක ගැට ගැහුණු ගොවියාගේ දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි කුෂ්කර්මාන්තයේ නව නැවුම් පිම්මක් ගැනීම අපි අපේක්ෂාවක්. විශේෂයෙන්ම අපි යලි අපේ බීජ පරීක්ෂණ ආයතන දියුණු කළ යුතුයි. අපේ බීජ ගොවිපළවල් දියුණු කළ යුතුයි. යලි ශක්තිමත් කුසී ව්‍යාප්ති සේවාවක් අපි ආරම්භ කළ යුතුයි. අපේ ලංකාව තුළ අවශ්‍ය වෙන කුසී නිෂ්පාදනයක් පමණක් නොවේ, අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් කුසී නිෂ්පාදනයට අපි අවතීර්ණ විය යුතුයි. කුෂ්කර්ම ශේත්‍රයේ නවෝදයක් අපි අත්පත් කරගන්න නැතුව ගොවි ජනතාවගේ ජීවිත ඉදිරියට ගත හැකි කියලා විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකට වේගයෙන් පිම්මක් ගත හැකි ස්ථානයක් ලෙස කල්පනා කරනවා. ඊළඟ අපේ ධීවර කර්මාන්තේ
ඒ නිසාම අපි කුස්කර්මාන්තයට ආරම්භයේදීම හෙක්ටයාර සඳහා රුපියල් 15000 දීපු පොහොර සානාධාරයේ රුපියල් 25000 දක්වා වැඩි කරා. තවත් සානාධාර ලබා දිය යුතු ස්ථාන තිබෙනවා නම් අපි සානාධාර ලබා දෙන්න ලෑස්ති. මොකද කුස්කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන පුරස බවට පත් කළ යුතුයි. ඒ වගේම අපි කල්පනා කරනවා ධීවර කර්මාන්තය අපිට අපේ රට වගේ අටගුණයක මහා මූදක් තිබෙනවා. හැබැයි අපි මහා මූදෙන් නෙලා ගන්න ඒ මහා අගු සම්පතෙන් අපි උපයෝග කරගෙන ඉතා කුඩා ප්‍රමාණයක්. එනිසා ධීවර කර්මාන්ත අපේ ආර්ථික විශාල පිම්මක් ගත හැකි. පෞගේ කාලේ ඉන්ධන සහ භාණ්ඩ වල මිල ඉහළ යාම හේතු කොටගෙන විශාල බෝට්ටු ප්‍රමාණයක් මූදි වෙනව වෙනුවට වැල්ලේ ගැට ගැසලා තිබුණා. ඉතින් බෝට්ටු වැල්ලේ ගැට ගැසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එනිසා අපේ පළමු අභිප්‍රාය බවට පත් උනේ වැල්ලේ ගැට ගැසලා තිබෙන බෝට්ටු නැවත මහමුදුනට දියත් කිරීමයි. ඒ නිසා තමයි අපි ආරම්භයේදීම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන කටයුතු කරේ. අපිට දැනට ලැබෙන තොරතුරු අනුව වැල්ලේ ගැට ගැසලා තිබෙන බෝට්ටු සියල්ල නැවත දියඹට දියත් කරලා තිබෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ආර්ථික පිම්මක් ගත යුත්තේ. ඒ වගේම අපිට දිගු කාලීනව දිගු කාලන අපේ ආර්ථිකයේදී අපි හිතනවා අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් විශේෂම ඛනිජ සම්පත් මත අපිට ආර්ථික විශාල විභවයක් නිර්මාණය වී තිබෙනවා. මේ ඛනිජ සම්පත් අපි දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය වටිනාකම් එකතු කරන්නේ නැතුව අවශ්‍ය වෙන අගයන් එකතු කරන්නේ නැතුව අපි මේ ඛනිජ සම්පත් අපිට අවශ්‍ය වෙන වටිනාකම අපි උකහා ගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍යත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධතාවයෙන් යුතුව මේ ඛනිජ සම්පත් යළි වඩාත් උපයෝගී සහිත සම්පත් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අගයේ එකතු කරන ලද කර්මාන්ත පද්ධතිය ගොඩනැගීමට අපි අපේක්ෂා කරනවා. දැනටමත් අපි අපේ රටේ දේශීය කර්මාන්ත කරුවන් එක්ක අපි මේ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. අපි හිතන්නේ නැහැ මේ මුළුමනින්ම රාජ්‍ය විසින් පමණක් කළ හැකි දෙයක් කියලා. සමහර ඒවා අපිට තාක්ෂණය අවශ්‍යයි. සමහර තැන්වලට අපිට ප්‍රාග්ධනය අවශ්‍යයි. එනිසේ අවශ්‍යතාවය මත අපි පෞද්ගලික ව්‍යවසායකයන්ද ඒ කර්මාන්ත පද්ධතිය දිනු කරගෙන ඉඳලා උපයෝග කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපේ ආර්ථිකයේ අලුත් හැරවුමක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟටත් අපි හිතනවා අපේ ආර්ථිකයට අලුත් හැරවුමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය. ලෝකේ අපි දිනු වේයි සම්මත රාජ්‍යන් දෙස බැලුවොත් ඒ හැම රාජ්‍යයක්ම තමන්ගේ වාර්ෂික අයවැය ලේඛනයේ විශාල පංගුවක් නව පර්යේෂණ සඳහා උපයෝග කරගෙන තිබෙනවා. වෙළඳපොළ ඉස්සරහට යන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා සැපීමෙන් නෙවෙයි. වෙළඳපොළ නිරන්තරයෙන් අලුත් වෙනවා. වෙළඳපොළ නිරන්තරයෙන් අලුත් වෙන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ පස්සේ කළ නව නිමෙවුම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඉරියම් තමයි අලුත් වෙළඳපොළක් නිර්මාණය වෙන්නේ. ඒ අලුත් වෙළඳපොළ අත්පත් කරගන්න පහුගිය කාලේ මේ ආසියානු කලාපේ රාජ්‍යයන් ගණනාවක් සමත් වී තිබෙනවා. හැබැයි අපි ලෝකයේ ඇති වී තිබෙන නව වෙළඳපොළේ පංගු කරුවේ බවට පත් වෙන අසමත් වී තිබෙනවා. අපි ගතානුගතික සාම්ප්‍රදායික භාණ්ඩ සේවා සපේන රාජ්‍යයක පංගු කරුවේ බවට පත් වී තිබෙනවා. අපි අපේක්ෂාව එනම් විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ අලුත් පීමකට අපි අධිරේක ගෙන යා යුතුයි. ඒ නිසා තමයි අපි විද්‍යා තාක්ෂණයේ පිළිබඳ වෙනම අමාත්‍යංශයක් ගොඩනගන්න. ඒ සඳහා ඒ ක්ෂේත්‍රයේ පිළිබඳ විශාල අධ්‍යක්ෂකීමක් තිබෙන රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිසන්ත ඒ අමාත්‍යවරයා හිටියපත් කරන්න. ඒ වගේම මේ වන විටත් ඒ ශේස්ත්‍රයේ එක්සත් ජනපදයේ විශාල පර්යේෂණ ගණනාවක් කරලා ලංකාවට කීර්තියක් හිමි කරලා දීලා තින ගෝමික වැනි අය අපි ජනාධිපතිවරයාගේ විද්‍යා තාක්ෂණය පිළිබඳව උපදේශකර හැටපත් කරන්නත් අපි කටයුතු කරලා තිබෙනවා. අපි විශාල හැරවුම මේ විද්‍යා තාක්ෂණ ශේස්ත්‍රයේ අධිකරණ පරිවර්තනය ගැනීමට අපේක්ෂා කරනවා. ඊළඟ ප්‍රධාන ස්ථානය තමයි ඩිජිටල් කරණේ ඩිජිටල් ආර්ථිකය. සාමාන්‍යයෙන් අපි හිතනවා ඩිජිටල් ඉකොනොමි එක ඩොලර් බිලියන 15ක ඉකොනොමි එකකට අපිට යන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි වෙනම ඩිජිටල් කරණය පිළිබඳ අමාත්‍යංශයක් ගොඩනැගීමට ගොඩනගලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ ශේත්‍රයේ පිළිබඳ විශාල දැනුමක් තිබෙන අධ්‍යක්ීමක් තිබෙන හාන්ස් සිජේසූරිය තමන් ජාත්‍යන්තර ලෙස වැඩ කරපු ප්‍රධාන සමාගමකින් ඉවත් වෙලා ඒ ප්‍රධානම වෘත්තියක් දරුව ඒ වෘත්තියෙන් ඉවත් වෙලා ස්විච්චාවෙන් මේ ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන සඳහා දායකත්වයෙන් සපයන්න උසූදානම් වෙලා තිබෙනවා. මව් එම අමාත්‍යංශ ලේකම්වරයා බවටත් ICT ආයතනයේ සභාපතිවරයා බවටත් ඒ වගේම ජනාධිපතිවරයාගේ ඩිජිටල් පිළිබඳ උපදේශකවරයාට පත් කරන්න මම සූදානම්. මේක එක තැනක සිට මෙහෙවිය යුතුයි. මේ ඉලක්කය අපි සම්පූර්ණ කරගත යුතුයි. විශේෂයෙන්ම පුරවැසියන්ට සේවාවන් සැපීමේදී ආර්ථික අලුත් අධියකට අපි තල්ලු වීමේදී මේ ඩිජිටල් කරන අතිශය වැදගත්. එනිසා අපේ රට මේ තියෙන තලයේ සිට
අලුත් තලයකට ඔසවා තබනව නම් ඒ තලයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඩිජිටල් ශ්‍රී ලංකාවක්. ඒ සඳහා අපේ රාජ්‍ය අපේ ආණ්ඩුව එය ඉටු කිරීම සඳහා කැප වී සිටිනවා. ඒ සාර්ථක කරගැනීම සඳහා අපි අපේ පැත්තෙන් උපරිම මැදිහත් වීම කරනවා. ඒ සාර්ථක ජයග්‍රහණය කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. ඊළඟ අපි ප්‍රධාන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා ක්ලීන් ශ්‍රී ලංකා. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවනවා මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ අර්ථය තියෙන්නේ පරිසර පද්ධතිය පිළිබඳ විතරක් නෙවෙයි. අපේ මේ ජනතාව අපිට දේශපාලන අධිකාරී යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රය යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපිට යහපත් රාජ්‍ය ගොඩනැගීමේදී පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි. පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයකින් තොරව උඩින් දේශපාලන අධිකාරියේ පමණ සිද්ධ වෙන පරිවර්තනයකදී අපිට මේ ජයග්‍රහණ සාර්ථක නිම කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි විශාල මෙහෙයුමක් දරනවා. යහපත් පුරවැසියන් යහපත් ආකල්ප යහපත් ක්‍රියා මේ යහපත් ක්‍රියාකාරකම් යහපත් හැසිරීම් සහිත පොදු ජනතාවක් නිර්මාණය කළ ගැතිය යුතුයි. අන්න ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ අභිමතාර්ථය බවට පත් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ ජාතික සභාවක් කතා නොකළ යුතු වුණත් ප්‍රාදේශ සභාව මට්ටමේ ප්‍රශ්නයක් වුණත් ඔබ අහන්න අපේ රටේ කාන්තාවන්ගෙන් මේ රට තුළ Tamanට වැසිකිළියකට යාමට පිරිසිදු වැසිකිළි පද්ධතියක් තිබෙනවද? මා දන්නා සමහර දුර පළාත් වලින් කොළඹ එන කාන්තාවන් වතුර බොන්නේ නැහැ. කොළඹ ඇවිල්ලා නිවසට යන තෙක් වතුර බොන්නේ නැහැ. එයි ඇයට පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැහැ. තියෙන වැසිකිළි පද්ධතිය දෙස බැලුවත් ඒ පිරිසිදුභාවයෙන් ආරක්ෂා කරගන්න බැරි වී තිබෙනවා. වැසිකිළි පද්ධතිය ගොඩනැගී තිබුණොත් සමාජ ආකල්පයෙන් ගොඩනැගී තිබෙන්නේ කොතනද? ඒක පොදු පුරවැසියන්ගේ පොදු ස්ථානයක් වෙනුවට ඒක නිකන් විනාශකාරී ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ඒ සියල්ලම පෙන්වුම් කරන්නේ මොකද්ද? අපේ රටේ පුරවැසියන්ගේ යම් පුරවැසි කණ්ඩායම තුල තිබෙන ආකල්පයේ මේ ස්වභාවය. එනිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එවැනි ආකල්පයේ පරිවර්තනය කිරීමට අපි අපේක්ෂා කරනවා. පොදු දීපල ආරක්ෂා කරගන්නේ කොහොමද? පොදු සමාජයට වගකින පුරවැසිය බවට පත් වෙන්නේ කොහොමද? අද අපේ රටේ තියෙන සම්පත් මේ වෙලාවේ ජීවත් වෙන අපිට පමණක් නෙවෙයි හිමි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ සම්පත් ආරක්ෂා කරලා දෙන්නේ කොහොමද? අපි පාරේ වාහනයක් රියදුරේ කැටිර වාහනයක් පාරේ එලවගෙන යන්නේ කොහොමද? අපි පාර මාරු වෙන්නේ කොහොමද? අපේ අනකාට ගරු කරන්නේ කොහොමද? දැනකට ප්‍රවිෂ්ඨ වුණාම එයා ආචාර සමාචාර ලෙස පිළිගන්නේ කොහොමද? මෙවැනි සමාජයක් අපට අවශ්‍ය නැද්ද? දැන් තියෙන්නේ ඛේද වාචකින් පිරුණු සමාජය, එකිනෙක අතර නුරුස්නා සමාජය, එකිනෙක අතර ගැටුම්කාරී සමාජයක් තිබෙන්නේ. කුඩා හෝ සිදුවීමක් හැම වෙලාවම පොළඹවන්නේ ගැටුමකට, ඉවසීමකට නොවේ, අනිකාට සමාව දීමකට නොවේ, අනිකා කරේ ලයාන්විත බැල්මකින් බැලීමකට නොවේ. මුළු සමාජයේම මා කේඩෑරි වීලුණු සමාජය බවට පත් වී තිබෙනවා. එනිසා මේ සමාජයට තෙතමනය අවශ්‍යයි. වීලුණු මුහුණු, දරකෝටු වගේ මුහුණු එහෙම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්. සිනාවත් වෙන සමාජයක් අපිට අවශ්‍යයි. අනිකා කරේ ලිංගතු භාවයෙන් බලන සමාජයක් අපිට අවශ්‍යයි. මානවවාදී ගුණාංග වලින් පිරුණු සමාජයක් අවශ්‍යයි. අනේකාගේ දුක පිළිබඳව සාකම්පණය කරන සමාජයක් අවශ්‍යයි. එහෙම සමාජයක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අන්නේ සමාජයේ විශේෂම අපේ අධ්‍යාපනයත්, අපේ සාහිත්‍ය ශාස්ත්‍රයත්, ඒ වගේම අපේ නීතිත්, අපේ ආකල්පත් මේ පිළිබඳ විශාල පරිවර්තනයක් කරන්න අපි අපේක්ෂා කරනවා. මේ තිබෙන සමාජයේ ඉතාමත් දියුණු ගුණාත්මක සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාන්විතයක් ජාතික ජන බලවේගය ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එනිසා අපේ පැතිරීම තිබෙන්නේ, අපේ මෙහෙවීම තිබෙන්නේ එකපසකේ නෙවෙයි, තෑම පසක්ම අපි කේන්ද්‍ර කර තිබෙනවා. ඊළඟ ප්‍රධානම අභියෝගය බවට පත් වී තිබෙන්නේ දුප්පත් භාවය තුරන් කිරීම. මේ දුප්පත් භාවය තුරන් කරන්න ඕන. අපි කවුරුවත් අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන පුරවැසියෙක්. ඒ හැම පුරවැසියෙකුටම සාධාරණ ආහාර වේල, දරුවට හොඳ අධ්‍යාපනය, ඉන්න නිවහනක්, ආදායම් මාර්ගයක් හා මානසික නිදහසක් සහිත පුරවැසියෙක් අපිට අවශ්‍ය නැද්ද? එනිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම් බවට පත් වෙන්නේ මේ ග්‍රාමීය සහ නාගරික තිබෙනවා. මේ දුප්පත් භාවයේ විශේෂම කඳුකර ආශ්‍රිතව තියෙන දුප්පත් භාවයේ තුරන් කිරීම. ඒ දුප්පත් භාවයේ තුරන් කිරීම සඳහා අපි ආරම්භයක් ලෙස අපි දැනට දෙන අස්සැසුම අපි එළබෙන අයවැය ලේඛනෙන් ඒ දෙන දීමනාව සාධාරණ පංගුවකින් අපි වැඩි කරනවා. ඒ වගේම පාසල් පොත් මිලදී ගැනීම සඳහා දුෂ්කරතාවයෙන් පෙළෙන පවුල් සඳහා ඊළඟ අලුත් අවුරුද්ද ආරම්භ කරනකොට ඒ පාසල් යන දරුවන් සඳහා පාසල් උපකරණ පොත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වන විටත් අපි
විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000කින් ඔක්තෝබර් මාසෙ දක් සිට වැඩි කරා අපි ඒ දැනටමත් කරලා තිබෙනවා. ඒ වගේම එළබෙන අයවැයලීකෙනදී සාධාරණ වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ අවුරුදු 5ට වඩා අඩු ලදරු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන්නවා. ලදරු මන්දපෝෂණ ඔබ අපි කවුරුත් දන්නෝ ඒ සෞඛ්‍ය වීසනයක් විතරක් නෙවෙයි අනාගතේ සමාජ වීසනයක් නිර්මාණය කරනවා. දැනුම උකහා ගන්න බැරි දරුවන්, ක්‍රියාකාරීත්වයෙන් හීන වෙන දරුවන්, සමාජයත් එක්ක මුහු නොවන දරුවන් නිර්මාණය වෙනවා මේ දරිද්‍රාවය විසින්. එනිසා අපිට මේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ ලදරු මන්දපෝෂණේ තුරන් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. අන්න ඒ සඳහා එවැනි දරුවන් ඉන්න පවුල් වෙනුවෙන් අපි යම් දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න සූදානම් කරලා තිබෙනවා. ලදරු මන්දපෝෂණෙන් අපේ දරුවන් බලාගතියි. ඒ වගේම අපේ ගැබිනි මව්වරු ඔව් රක්තහීනතාවයෙන් පිළෙනවා. තමන්ගේ කුසේ දරුවෙක් ඉන්න ගමන් හැබැයි ලේහිකකමින් පිළෙනවා. මේ දරුවාට කුමන ඉරණමක්වත් වේවිද? ඒ නිසා ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්නත් ඔවුන්ට අවශ්‍ය වෙන පෝෂ්‍ය දායක ආහාර වේලක් ලබා දෙමින් සදා අවශ්‍ය වෙන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ දැනට තිබෙන දුප්පත්භාවය ඒ දුප්පත්භාවයෙන් ලබාගත් නොහැකි බහන්දා සේවා ලබා ගැනීම සඳහා අපි සහාය ලබා දෙනවා. හැබැයි ඒ දිගු කාලන ලෙස රජයකට කළ හැකි දෙයක් නෙවෙයි. ඒත් ඕනෑම රජයක ඕනෑම වෙලාවකදී ආර්ථිකෙන් මිතැන් කළාද ජනපජාවක් ඉන්නවා. ආර්ථිකයට සම්බන්ධ නොවන ජනපජාවක් ඉන්නවා. ඒක ලෝකයේ දියුණුවේයි සම්මත රාජ්‍යංගයේද එවැනි ජනපජාවක් ඉන්නවා. ඒ නිසා හැම විටම එවැනි ජනපජාව බලා ගැනීමේ රජයේ වගකීම. ඒක අපි අත්තරින්නේ. විශේෂයෙන්ම අපේ රටේ ආබාධිත ප්‍රජාවන් ඔබ ගිහිල්ලා බැලුවොත් ආබාධිත දරුවෙක් ඉන්න නිවසක ඒ ගෙදරම විශාල වියවුලක් බවට පත් වී තිබෙනවා. වෙන සංස්කෘතික ජීවිතයක් ඔබට අහිමි වී තිබෙනවා. ඒ දරුවත් එක්ක මුළු ජීවිතේම සහෝදරවරුන්ගේ දෙමව්පියන්ගේ ජීවිතේ දරුවගේ ආබාධිත භාවය විසින් ගෙවිලා යනවා. ඒක ඒ උරුමය අපේ ආබාධ දරුවෙක් සහිත පවුලකට උරුම විය යුතුනේ. ඒ නිසා ආබාධිත පුද්ගලයන් බලා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ ඔවුන්ට අවශ්‍ය දීමනාවක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්න ආණ්ඩුවක්, සියලු පුරවැසියන් අත් නොහරින ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් කළ යුතුයි. ඒක සෑම ආණ්ඩුකම වගකීමක්, සෑම ආණ්ඩුකට පැවරී තිබෙන බැඳීමක්. අපි යන්නේ බැඳීම ඉටු කරනවා. ඒ වගකීමට අනුව අපි කටයුතු කරන සූදානම්. ඊළඟ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා එම දුප්පත් හැමදාම සහනාධාර, හැමදාම දීමනාහාර දුප්පත්භාවය තුරන් කළ හැකි වීවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දුප්පත්භාවය තුරන් කරන්න නම් ඔවුන්ට වඩා ප්‍රතිඵලදායක එන ආර්ථික ප්‍රබේවන් වල නිරත විය යුතුයි. දැනට දුප්පත්භාවය දෙන බොහෝ අය කුසකර්මාන්තයේ තමන්ගේ ආර්ථික ප්‍රබවය කුසකර්මාන්තයේ ලාභදායී ව්‍යාපාරය බවට පත් වෙන්නේ නැතුව, ලාභදායී කර්මාන්තය බවට පත් වෙන්නේ නැතුව ඔහුගේ දුප්පත්භාවය මුදව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දීවර කර්මාන්තයේ ලාභදායක කර්මාන්තය බවට පරිවර්තනය වෙන්නේ නැතුව දීවර ජනතාව දුප්පත්භාවයෙන් මුදව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළමු ප්‍රයත්නේ දැනට වුන් නියැලෙන ආර්ථික ප්‍රබවයන් සාර්ථක ලාභදායක ආර්ථික ප්‍රබවයන් බවට වර්ධනය කිරීම. හැබැයි අපි දන්නවා මේ ආර්ථික ප්‍රබවයන් විතර ප්‍රමාණවත් නැහැ ගමකට. අලුත් ආර්ථික ප්‍රබවයන් ගම් ඇතුළේ නිර්මාණය කළ යුතුයි. අලුත් ආර්ථික අවස්ථා අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිසා අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උම්මාදයක් මා මේක මැතිවරණ වේදිකාවෙත් කිව්වා. උම්මාදයක් දැන්ට අපේ රටේ තියෙන රට අත්හැර යාමේ උම්මාදයක්. රට අත්හැර යාමේ උම්මාදේ වෙනුවට රට තුළ ඉඳිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත්වීමේ උම්මාදයක් මේ රට තුළ නිර්මාණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම, ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රාග්ධනී, ඒ සඳහා අවශ්‍ය වෙන විලඳපොළ සොයා දීම රාජ්‍ය වගකීමක් ලෙස අපි සලකනවා. අපි හිතනවා අපේ මේ රටේ රාජ්‍ය විලඳපොළ ප්‍රමාණවත් නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ විලඳපොළ ඇවිල්ලා 138ක් වගේ ඉන්නේ. දෛනික විලඳපොළ 138යි. මේක කුඩා විලඳපොළක්. අපිට කර්මාන්ත කරුවන්, අපේ ව්‍යවසායකයන්, අපේ ව්‍යාපාරිකයන් මේ කුඩා විලඳපොළ පමණක් විලඳාම කරමින් ආර්ථිකයට මැදිහත් වෙමින් ඔවුන් ව්‍යවසායකයන් ශක්තිමත් ප්‍රජාවක් බවට පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා අපි අපේක්ෂාව බවට පත් වෙන්නේ මෙම කර්මාන්ත කරුවන් ව්‍යවසායකයන් මේකෙන් ලංකාවෙන් එළියට යන්න ඕන. ඒ නිසා අලුත් විලඳපොළවල් අපි හොයන්න ඕන. අපේ තානාපති සේ මුළු මනින්ම අපි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපිට සාමාජ තානාපති සේවි, අපිට රාජතාන්ත්‍රික සබත්තාවයන් පිළිබඳ බැඳීමක් තියෙනවා, වගකීමක් තිබෙනවා. හැබැයි අපි හිතනවා ඊට ඉක්මවා යන බැඳීමක් අපිට තියෙනවා. අලුත් විලඳපොළක්
මේ ශ්‍රීලාංකීය කර්මාන්තකරුවන්ට හොයලා දෙන්නේ කොහොමද? අන්න ඒ සඳහා අපේ තානාපති කාර්යාලය මේ වීම සඳහා අපි කටයුතු කරන්න සූදානම්. අපි දන්නවා අපේ රටේ ඉදිකිරීම කර්මාන්ත ඉතාමත් තාක්ෂණික හැකියාවන් තිබෙන, ඉතාමත් විභවතාවයන් තිබෙන, ඉතාමත් ශක්තිමත් කාර්ය මණ්ඩලයක් ඉන්න ඉදිකිරීම කර්මාන්තයක් තිබෙනවා. මේ ඉදිකිරීම කර්මාන්තය අපි ලංකාවෙන් එළියට ගෙනියන්න අපි සැලසුම් කරන්න ඕනකම තිබෙනවා. අපි ඒ වගේම ගත්තොත් අපිට ආවේනික අපිට පමණක් ආවේනික අනන්‍ය නිෂ්පාදනයක් තිබෙනවා. ඒ නිෂ්පාදනයෙන් තවත් වටිනාකම් අගේ එකතු කරලා අලුත් කර්මාන්ත පද්ධතියක් ගොඩනගලා එළියට ගෙන යන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ සුළුහා මධ්‍යපරණ නිවසායකය කුදු තමන්ගේ කැමැත්ත මත, තමන්ගේ තීන්දුව තීරණ මත, තමන්ගේ වමනාව මත හැසිරෙන්නේක් නෙවෙයි, රාජ්‍ය වමනාවක් මත, ආණ්ඩු වමනාවක් මත මේ සුළුහා මධ්‍යපරණ කර්මාන්ත ශේෂ්ත්‍රය නවවර්ධනයක් අපි අත්පත් කරගත යුතුයි. ඒ පිළිබඳ අපි සැලසුම් සකස් කළා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පිළිබඳ සවිස්තරාත්මක අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙන වැඩසටහන තුළ ඇතුළු කර තිබෙනවා. අපේ අමාත්‍යවරුන් දැනට ඒ වැඩපිළිවෙල තමගේ අමාත්‍යංශවලට අනුව පැවර තිබෙන කොටස් මොනවද කියලා අධ්‍යයනය කරමින් තිබෙනවා. අපිට ඉක්මනින් අයවැලේකනක් ඉදිරිපත් කිරීමේ හැවස්ථාවක් නැහැ. අපි කල්පනා කරනවා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න දෙසැම්බර් මාසයේ මුල ඉදිරි මාස 4ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන් කර ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා පෙබරවාරි මාසයේ මුල වෙනකොට අයවැලේකන ඉදිරිපත් කරලා මාර්තු මාසයේ සම්මත කරගන්න. එනිසා මා හිතන අපි මේ වැඩපිළිවෙලේ ප්‍රායෝගික ක්‍රියාවට නැංවීම අයවැලේකන තුල ගැබ් වී තිබෙනවා. දැන්ට මා සංකල්පයේ මෙලෙස තමයි අපි අදහස් ඉදිරිපත් කරේ. මේ අදහස් මත පදනම්ව අයවැලේකනක් අපි සකස් කරලා මාර්තු මාසයේ මැද භාග වෙනකොට අයවැලේකන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රට ආර්ථිකේ සමාජයේ ජීවිතයන්ගේ අලුත් පරිවර්තන යුගයක් ආරම්භ වී තිබෙනවා. මේ අලුත් පරිවර්තන යුගය සාර්ථක කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා සහාය දක්වාවි කියලා මට බලාපොරොත්තුවක් තිබෙනවා. අපි විවිධ දේශපාලන කඳවුර වල වැඩ කරන්නේ නැති, අපි ප්‍රතිවිරෝධී මතවාද වල ඉන්නේ නැති, අපි එකිනෙකා අතර ටිකක් වාද සංග්‍රාමයන් සිදු වෙලා ඇති, බරපතල පණේ විවේචන සිදු වී ඇති. හැබැයි මා විශ්වාස කරන අපි හැම දිනටම එක් පොදු අරමුණකට ගැට ගැහිලා තිබෙනවා. ජනතාවගේ නියෝජිතයන් හැටියට මීට වඩා යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම වෙනුවෙන් මමත් අපේ ආණ්ඩුවත් බැඳී සිටිනවා. විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයින් ඒ වගේම මන්ත්‍රීවරිය සඳහා සහාය දේවි කියලා මා විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මාටින් ලූතර් කින් එක විටක කිව්වා, අඳුරට අන්ධකාරයේ පළවැ හැරියන එක ඒ කල හැකේ ආලෝකයට පමණි, වෛරයට වෛරය ඉදිරි කළ නොහැකේ ඒ කල හැකේ ආදරයට පමණි. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිටයි. පාර්ලිමේන්තුව කල් තැබීම ගරු සභානායකතුමා, මුලාසන ආරූඪ ගරු ජනාධිපතිතුමනි, අද දින විසර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2024 දෙසැම්බර් 3 වන අඟහරුවාදා පූර්ව භාග 9:30 වනතෙක් කල් තැබිය යුතුයයි ආයෝජනා කර. අද දින විසර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2024 දෙසැම්බර් මාසයේ 3 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 වනතෙක් කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා. සභාව එකඟද? අය නේද? බොවිස්තුතියි.